මම තුෂ් වික්‍රමනායක මම වෛද්‍යවරයක් නීතිගරුක පුරවැසියෙක් ස්පීඩින් ටිකට් එකක්වත් නැති කෙනෙක් මම මම එංගලන්තේ ඉඳලා මේ රටට ආවේ ඔක්තෝබර් 16 වෙනිදා ඒ කරලා හිටන් මම මේ ගමුවේ ජෙට්වින් බ්ලූ එකේ නිරෝධායනය වෙන්න යොමු වුණා එයාපෝට් එකේදීත් මට බ්‍රිගේඩියර් කෙනෙක්ගෙන් බොහොම තර්ජන ගර්ජන ඇති වුණා ඒ අවස්ථාවේදීත් පෝරමයේ සිංහලෙන් පිරෙව්වයි කියලා මම ඉල්ලපු හෝටලේවත් දුන්නේ නැහැ මම ඈත පළාතක දාන්න හැදුවේ නමුත් කොහොම හරි මම ඒ සටනත් මෙව කරගෙන මම හෝටල් එකට ආවා ජෙට්වින් බ්ලූ එකට ඇවිල්ලා දැන් දවස් 14ක් නිරෝධායනය වෙලා අපි අද තමයි අපිව නිදහස් කරන්න තිබ්බ දවස අද හවස 4ට දැන් කියද වෙලා දැන් 3යි එතකොට පළවෙනි PCR එක එයාපෝට් එකේදීම ගන්නවා දෙවෙනි PCR එක දින 10ක් ගිහිලා හෝටලේදී 26 වෙනිදා තමයි කළේ කරලා ඊයේ තමයි අපිට වාර්තා එන්න තිබ්බේ ඉතින් ඒ වාර්තා ඊයේ රෑ 8:00 විතර මට කතා කරලා කියනවා මේ කෝපරල් මේ ඔක්කොම ආමි හොඳේ හෝටලේ ඉන්න දොස්තරත් දැන් ආමි කෝපරල්ලා සර්ජන්ට්ලා ලුටෙනන්ට්ලා කර්නල්ලා බ්‍රිගේඩියර්ලා කමාන්ඩර්ලා ඔක්කොම බෙහෙතකටවත් සිවිල් මිනිස්සෙක් හොයාගන්න නැහැ හරි බස් එකේ ලොබු මිනිස්සය විතරයි සිවිල් අනික අය හැමෝම ආන් ඊයේ මට කෝල් කරලා රෑ 8:00 කියනවා මිස් ඔයාගේ PCR එක පොඩ්ඩක් අප්සෙට් සාම්පල් හරියට අරන් නැහැ කියලා හරි එහෙමයි මට කිව්වේ එතකොට මගේ ඔළුවට ගියේ දැන් මේ ගත්ත සාම්පල් හරියට අරන් නැති නිසා මේ සාම්පල් ආයෙ කරන්න ඕනේ කියන එක එතකොට එයා කියනවා ඔව් මිස් මේක ආපහු කරන්න ඕනේ මිස් මේක මේ ප්‍රයිවට් කරගන්න නිකන් ඇඟට නොදැරි කියනවා මේක ප්‍රයිවට් කරගන්න ඒක කරලා මේ රිසල්ට් එනකන් මේ ප්‍රතිඵල එනකන් මම මේ හෝටලෙත් නැවතිලා ඉන්න ඕනේ කියලා. ඉතින් මට ඇත්තටම සල්ලි නැහැ. මමත් වෛද්‍යවරියක් වුණාට මමත් බොහොම අමාරුවෙන් තමයි පිටරට සල්ලි හම්බ කරන්නේ. මම පැය 14ක් 16ක් එක දිගට වැඩ කරනවා. මම දවස් දෙක තුනේ මගේ දරුවන් දකින්න නැතුව එහෙ රස්සාව කරනවා. එහෙම කළා තමයි අපි සල්ලි හම්බ කරන්නේ. මේ මම ගස් වලින් කඩන සල්ලි නෙමෙයිනේ. ඉතින් ඒ නිසා මම ඒ කෝපරල්ට කිව්වා මට සල්ලි නැහැ මට ප්‍රයිවට් කරන්න සල්ලි නැහැ ඒ වගේම මට වැඩිපුර මේ හෝටලේ ඉන්නත් විදිහක් නැහැ කියලා. එතකොට ඒ කෝපරල් කිව්වා ඉතින් මිසිතරයි ඔහොම කියන්නේ අනික අය නම් ප්‍රයිවට් කර ගන්නවා කියලා. ඉතින් මං කිව්වා මට ඒක කරන්න දෙයක් නැහැ මට කරුණා කරලා මේක රජෙන් කරලා දෙන්න. එහෙමනම් මට හෙට උදේ කරලා මාව හෙට හවස පිටත් කරන්න කියලා. හා මම ඒක ගැන බලන්නම් කියලා අද උදේ කතා කරනකොට කතා කරේ කාටද මම ඉන්නවා මෙතන කැප්ටන් ප්‍රභාත් කියලා කෙනෙක්. එයාට ඊයේ රෑත් මම කතා කළා. කැප්ටන් ප්‍රභාත් බස් නායක. එතුමා කියනවා මට අද උදේ එහෙම බෑ මිස් දැන් මේ ඔයා විතරයිනේ මේක ඉල්ලන්නේ. ඉතින් ඔයා ඔකත් ඔයාට ඕක ප්‍රයිවට් කරගන්න තමා වෙන්නේ කියලා. ඉතින් මම දිගින් දිගටම ඇහුවා දැන් කවුද මේ මේකට සම්බන්ධ මට කියන්න මං කාත් එකද කතා කරන්න ඕනේ එහෙම කියලා. ඊට පස්සේ කැප්ටන් ප්‍රභාත් බස් නායක කිව්වා මෙතන ඉන්න දොස්තරයා තමයි කැප්ටන් ඉසුරු වීරසේන කියලා. ඊට පස්සේ කිව්වා මෙතන ඉන්නේ ආමි කමියුනිටි ෆිසිෂන් ඒ කියන්නේ මේ ප්‍රදේශය බාර එක්කෙනා තමයි කර්නල් ඩොක්ටර් සේමගේ කියලා. ඉතින් මම ඔය ඩොක්ටර් ඉසුරු වීරසේනට දුදේ කතා කළා. එයා තමයි මේ හෝටල බාර දොස්තර. එයාට කතා කළා මං ඇහුවා දැන් මොකද්ද මේ කියන්නේ කියලා කතා කරනකොට. දැන් ඊයේ අපිට දැනුම් දුන්නේ හරියට නිකන් මේ සාම්පල් හරියට අරගෙන නෑ වගේ. නමුත් අද කතා කරනකොට දිගින් දිගටම ප්‍රශ්න කරනකොට මට තේරුණා. එයා කියනවා 10 දෙනෙක්ගේ සාම්පල් ගත්තලු. ඒ කියන්නේ මේ හෝටල් එකේ 4 දෙනයි ජෙට්වින් බ්ලූ. මේ ගමුවේ ජෙට්වින් බ්ලූ එකේ 4 දෙනයි. ඊට පස්සේ එහා හෝටලේ ඒ කියන්නේ ගෝල්ඩි සෑන්ස් මේ ගමුවේ තව 6 දෙනෙකුගේ. ඒ කියන්නේ ඔක්කොම 10 දෙනෙකුගේ මේ අරගෙන හැබැයි ඒ 10ම යන්න තිබුණේ MRI එකටලු කොළඹ. මොකද මං hina වුණා මේ PCR මැෂින් එක කඩලා හින්දා වෙන්නේ නැති අපේ ටෙස්ට් රිසල්ට්ස් නැත්te කියලා බැලින්නම් එහෙ PCR මැෂින් තියෙන තැනට නෙමෙයි යන්නේ MRI එකට. ඒතර MRI එකට අපේ නම් යවලා නමුත් අපේ සාම්පල් යවලා නැහැ. එතකොට MRI එකේ කියලා තියෙන්නේ report එක no sample කියලා. MRI එක වැඩේ හරියට කළා no sample. එතකොට no sample නම් මං හවද ඇතුළට කොහෙද sample? Sample අපි හොයනවා කිව්වා. එතකොට මට ඇත්තටම බයක් ඇති වුණා. මොකද අපි දැන් මේ කියන sample කොහෙන් හොයාගෙන මොන වார்த்தාවක් දෙයිද කියන්න දන්නේ නැහැ. මොකද කාගේ හොටුද කාගේ සෙමද කියන්න දන්නේ නැහැ. දැන් ඊළඟට වார்த்தා කරන්නේ බැරි වෙලා හරි කියන්න පුළුවන් දැන් මට පොසිටිව් කියලා. ඒ නිසා මං කො මට
ඒ නිසා අනිවාර්යෙන් තව එකක් කරන්න කියලා. ඒ කිව්ව ගමන් කිව්වේ මිස් විතරයිනේ ඔක ඉල්ලන්නේ නිසා මිස්ටර් විතරක් රජෙන් කරන්න බෑ ඔක ප්‍රයිවට් කරගෙන ඉන්න කියලා මේ හෝටල් එකේ. ඉතින් මම ඒක සම්පූර්ණයෙන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කරන අතරතුරේදී මම කිව්වා දැන් හදිසිය හරි මේක මට යන්න තියෙන හවස 4ටනේ. ඉතින් මම මේ වෙන ආකාර තුනක් ඒගොල්ලන්ට කියා මේ යෝජනා කළා. එකක් තමයි එක්කෝ PCR ටෙස්ට් එක ආපහු කරන්න ප්‍රතිඵල එනකම් මාව ගෙදර අරින්න. ඇත්තටම මගේ ගෙදර තියෙන්නේ මේ හෝටලේ එහා පැත්තේ. එහා මේ විනාඩි 5ක්වත් දුර නෙමෙයි. ඉතින් මේ පලාතේ ඉන්න ඔක්කොම මිනිස්සු මං කවුද කියලා තඳුරනවා. මම මේ හෝටලයට එනවා කරනවා. මේ හෝටලේ මේ සමාජිකයෙක් මම. ඉතින් මම පැනලා යන කෙනෙක් නෙමෙයි. මම මේ නීතිගරුක පුරවැසියෙක් හින්දා මම පැනලා යන කෙනෙක් නෙමෙයි. ඒ නිසා PCR ටෙස්ට් එක කරලා මාව ඕන්න ගෙදර යවන්න පුළුවන්. එහෙම නැත්තම් ගෙදරට මැවිලා PCR ටෙස්ට් එක කරන්නත් පුළුවන්. කොහොමදත් දැන් අලුතෙන් නීතියක් තියෙනවා. පළවන ආශ්‍රිතයන් පවා ගෙදරදී නිරෝධායනය කරන්න පුළුවන් කියලා. ඉතින් මට ආසාදනයකුත් නැත්තම් මට පොසිටිව් වුත් නැත්තම් මට රෝග ලක්ෂණක් නැත්තම් දෙවතාවක් වුණ බලන වුණත් නැත්තම් මාව ගෙදර යවන්න කිසි ප්‍රශ්නයක් නැහැනේ. එතකොට කිව්වේ මොකද්ද? එහෙම යන්න බලනවා නම් ඒගොල්ලෝ මාව අරෙස්ට් කරනවා කියලා. We are prepared to arrest you. We will arrest you කියලා තමයි කිව්වේ. හොඳේ. ඒ කියන්නේ මේගොල්ලෝ බලන් ඉන්නේ මොකටද? මේ අත්අඩංගුවට ගන්න මිසක් ටෙස්ට් කරන්න බලන් ඉන්නව නෙමෙයි මේ. ඇයි එක්කෙනායිනේ දැන් කොන් කරගෙන තියෙන්නේ අනික් අය ෂේප්. එතකොට දැන් මේ එක්කෙනාව එක්කෝ බලහත්කාරයෙන් තියාගෙන ටෙස්ට් එක පොසිටිව් වෙයි. එහෙම නැත්තම් මෙතනින් එළියට යන්න හැදුවොත් අත්අඩංගුවට ගන්නේ. එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මේ වගේ කරන්න පුළුවන් බලහත්කාරයෙන් මනුස්සයෙක්ව තියාගන්න පුළුවන්ද? සල්ලි නැත්තම් මේගොල්ලෝ රජයෙන් ගෙවන්නවද? මේ හෝටලෙට ගෙවන්නේ නැහැ. මම 175,000ක් දැනට ගෙවලා තිනවා මේ හෝටලෙට. වෙනමම මම 25,000කට කිට්ටු වෙන ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට ටිකට් එක ගන්න වෙලාවේ PCR ටෙස්ට් එකකට දුන්නා. දැන් මේගොල්ලෝ කියනවා ඒක ඒගොල්ලන්ට ගෙවන්න අවශ්‍ය නැහැලු. එතකොට මේ බොරුවටනේ මම මෙතනටත් ගෙවලා තින්නේ. ඒකත් රජයෙන්නේ. එතකොට මෙතන දැන් අලුතෙන් PCR ටෙස්ට් එකක් ගන්නකොටත් ගෙවන්නත් ඕනේ. ඊට පස්සේ ඒ PCR ටෙස්ට් එක ඇත්තද බොරුවක්ද කියන මම දන්නේ නැහැ. හරි. ඊට පස්සේ තව දවස් 4ක් මම මෙහි ඉන්නවා නම් තවත් රුපියල් 50,000කට වැඩිය ගෙවන්න ඕනේ. එතකොට මට මේක දරා ගන්න බෑ. නමුත් මේක ඇත්ත මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඇයි මට විතරයි? ඇයි දැන් මාව කොන් වෙන්නේ? නිසා මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ලොකු මිලිටරි මර්ධනයක් තියෙනවා. මෙතන අසත්‍යයක් තියෙනවා. මිනිසුන්ගේ ටෙස්ට් අරගෙන ටෙස්ට් කරන්නේ නැත්තම් තැනට යවන්නේ නැත්තම් ඒක ලොකු බොරුවක් තියෙනවා. මේ මොකද්ද මේ කරන මගඩිය? භාණ්ඩාගාරයේ හිස්, මේ රටේ භාණ්ඩාගාරයේ හිස් සත්‍යක්වත් නැහැ. මගේ තාත්තා අගමැති වෙලා ඉන්න කාලේ හිටන් කිව්වේ භාණ්ඩාගාරයේ හිස් කියලා. මගේ අම්මා මේ නිල ගමනක් යන කාර් එකට මේ පෙට්‍රල් ගහලා දෙන්න කිව්වා. මගේ තාත්තා කෑ ගැව්වා මගේ අම්මට භාණ්ඩාගාරයේ සල්ලි නැහැ පෙට්‍රල් ගහන්නවත් කියලා. අම්මා ටැක්සියක් අරන් නිල ගමනක් ගියේ. අන්න එදා දිනම් මේ අපේ රටේ භාණ්ඩාගාරයේ හිස් අපි හැමදාම කරන්නේ රෝලග ගහ මේ රට ගෙනියන එක. ඒ විතරක් නෙමේ දැන් ඔය ගෙනල්ලා තියෙන PCR මැෂින් කැඩිලායි කියලා කියන පට්ටපල් බොරු. ඔවා කැඩිච්චේවා නෙමෙයි ඔවා ගෙනල්ලා තියෙන්නේ අඩු බාලයවා. එතකොට මේගොල්ලෝ මේ මිනිස්සුත් එක්ක සෙල්ලම් කරනවා. මිනිස් ජීවිතත් එක්ක මේගොල්ලෝ මේ සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් කරනවා විතරක් නෙමේ ඒගොල්ලන් අපි නැගී හිටියොත් අපව මර්ධනය කරනවා. මම දැන් අද දවල් අර කෝවිඩ් සම්බන්ධ නම්බරයක් තියෙනවා. හැමෝටම මේකට කතා කරන්න පුළුවන්. ඒ නම්බරයට කතා කළා මම කම්ප්ලේන්ට් එකක් දැම්මා. ඒ කම්ප්ලේන්ට් එක දැම්මහම ඒක අන්තිමේදී කරකිලා ගිහිලා තියෙන්නේ අර මම මුලින්ම කතා කරපු ඩොක්ටර් සේමගේ කර්නල් ඩොක්ටර් සේමගේ තමයි ආපහු ගිහිලා තියෙන්නේ. දැන් ඒතකොට ඩොක්ටර් කර්නල් සේමගේ මට හවස 3 මාට අද PCR එකක් කරලා දෙන්නම් කියලා කිව්වා. නමුත් මට දවස් 3-4කට යන්න බෑ අරෙස්ට් කරනවා කියන එක නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒතකොට මාව මේ තියාගෙන ඉන්නේ බලහත්කාරයෙන්. මම මේ රටේ පුරවැසියෙක්. එතකොට මාව පුළුවන්ද මෙහෙම යටත් කරලා තියාගන්න? මේක සාධාරණද? ඒගොල්ලෝ ටෙස්ට් කරේ නැත්තම් අපිව මේ විදිහට අඩන්තේටම් කරන එක සාධාරණද? එතන මේ රට කොහෙටද යන්නේ? මේක මිලිටරිකරණය කරන්නේ නැහැ කියන්නේ පට්ටපල් බොරුවක්. මේකේ සිවිල් සමාජිකයෙක් හොයාගන්න නැහැ. දොස්තර කෙනෙක් හොයාගන්න නැහැ. GMO එක කොහෙද ඕගොල්ලෝ ඉන්නේ? ඇයි ඕගොල්ලෝ නැගී හිටින්නේ නැත්තේ? අපි දොස්තරලා වෙලා ඉන්නේ මේ තරම් රජයේ සිවිල් කට්ටිය ඉන්නේ මේ මිලිටරිකරණය මේ පසුබහින්න එපා.
නිරෝධාන මධ්‍යස්ථානයකට යන්න සිද්ධ වුණොත් හොඳට මතක තියාගන්න මේ සියල්ලම වෙන්නේ මිලිටරියට අවශ්‍ය විදිහටයි. නමුත් ඕගොල්ලෝ